2563 වෙනි වෛශාඛ මංගල්‍ය අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙම ඉන්න මොහොතක මම ඔබෙන් ඉල්ලීමක් කළොත් සියලුම දේ අතාරින්න කියලා. පුළුවන්ද? බය හිතුණානේ. හැමදේම අතාරින්න කොහොමද? අපේ අම්මලා නම් කියයි අනේ ඉතින් දරුවෝ තාම විවාහ වෙලත් නැහැ. ඒගොල්ලෝගේ කටයුතු කළාට පස්සේ තමයි හැමදේක්ම අතාරින්න වෙන්නේ. ඒත් නෑ අම්මා. අම්මා එතනින් එහාටත් දරුවන්ගේ දරුවනුත් බලා ගන්නවා. ඒ තමයි අපේ අම්මලා තාත්තලාගේ හැටි. හැබැයි තරුණ තරුණියෝ විදිහට ඔබ කොච්චර ඉලක්කවලට යනවද? කොයිතරම් බලාපොරොත්තු ඔබට තියෙනවද? හැමදාම ඔබ බොහෝ දේවල් අල්ලගන්න එක කරන්නේ. ඉලක්ක වෙනුවෙන් සමහර විට ඔබ නොකරන දෙයක් නැති තරම්. අපේ ගෘහණියෝ පැය 24 මොනක් තමන්ගේ පවුල වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති. ඒ විතරක් නෙවෙයි. ඔබ ගොඩක් වෙලාවට ඔබේ රූපය ගැන, ඔබ අඳින පළඳින්නේ ගැන ඕගෙන ඕනට වඩා ටිකක් හිතනවා නේද? ඉතින් කොහොමද අපි අතාරින්නේ? හැබැයි අද සිකුරාදා නුගසවනේ සාමාන්‍යයෙන් ඔබට පුරුදු විදිහට උදේ පැය වෙන් වෙන්නේ ජීවිත කතාවක් ඔබට කියවන්න අපි ආරාධනා කරන්නේ. අදත් අපි ඒ විදිහටම ඔබ නොහිතන විදිහ ජීවිත කතාවක් කියවන්න, ඒ ජීවිතය තුළ ඇවිද යන්න අපි ආරාධනා කරනවා. මේ පැය ඔබට අතාරින්න පුළුවන් පැයක් නෙවෙයි. ඊට පස්සේ ඔබට තේරෙයි ජීවිතේ කොච්චර දේවල් අපි අල්ලන් හිටියද, අපි අතාරින්න ඕනේ කොතනද, අපි අතහැරිය යුත්තේ මොනවද කියලා. එහෙනම් අත නොහැර අල්ල ගන්න පැයක් අපි ආරාධනා කරන්නේ. අද ආවේ ඇත්තටම කවුද? අපි කාටද ආරාධනා කරේ? කාටද අපි මේ ගෞරවණීය ආරාධනය කළේ? පෙර ආශා ගීතාංජලි කියන නමින් තමයි මේ චරිතය බොහොම ප්‍රසිද්ධ වෙන්නේ. මොනතරම් ඇයට සැප සම්පත් තිබුණද කිව්වොත්, මේ ආශා ගීතාංජලි කියන චරිතයට ජීවය දෙන දෙමව්පියන් පියා වෘත්තියෙන් ඉංජිනේරුවරෙක් ඔහු පැට්‍රික් ඩයස් මහත්මයා, ඒ වගේම මාකලන්දගේ රීනි ඩයස් කියන්නේ දයාබර මෑණියන්. එතනින් එහාට ගියාට පස්සේ තමන්ගේ වැඩිමහල් සොහොයුරිය, අද වෙනකොට අපේ රටේ සොලිස්ටර් ජෙනරාල්වරිය විදිහට කටයුතු කරන්න එතුමිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිනිය, ඒ වගේම තමන්ගේ බාල සොහොයුරා චන්න ඩයස්, එතුමා තේ කර්මාන්ත ශාලා ශ්‍රේෂ්ත්‍රය තුළ ඉතාමත් හොඳ නමක් දෙනාගෙන ඉන්න චරිතයක්. මේ විදිහට බොහොම හොඳ පවුල් පසුවීමක තමන්ගේ ජීවිතය ලබන්න පුළුවන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණු කෙනෙක්. අපි බොහෝම ගෞරව නමස්කාර පූර්වකව අද අපේ නුගස්වන මැදිරියට අපි ආරාධනා කළේ ඔලබොඩුව ආයාඛේමා භවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය ගරු විහාරාධිපතිනිය කොට්ටේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේට අවසරයි. අපි බොහොම ගෞරවයෙන් බොහොම නමස්කාර පූර්වකව ඔබ වහන්සේ පිළිගන්නවා. ඉතින් භික්ෂුණීන් වහන්ස, මේ මම භික්ෂුන් වහන්සේගේ ජීවිත කතාවේ කියවලා තියෙන විදිහට, ඒ ජීවිත කතාව අහලා තියෙන විදිහට බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. අපි හිතනවට වඩා ගොඩාක් ඇලීම්ව හිටපු කෙනෙක්. හැබැයි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක් එකපාරට කොහොමද අපිට මෙහෙම දකින්න ලැබෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්නේ. අදේ හැම දෙයකටම අපි උත්තර ඔබට අරන් සූදානම්. මේ ධම්මදින්නා භික්ෂුන් වහන්සේක කතාව කොහෙන් පටන් ගන්නද? මං කැමති අර කැලණිය විහාරස්ථානයේ තාත්තත් එක්ක ගිය ගමනින්ම පටන් ගන්න. එතෙන්ට ගියාට පස්සේ මේ මල් පූජා කරන පිරිස දැක්කහම මොන වගේ සිතුවිල්ලක්ද ඇති වුනේ? මට ඒතර වයස අවුරුදු 4ක් 5ක් විතර ඇති සෑහෙන පොඩි. කැලණි විහාරයේ බිත්ති ටික දකිනකොට මට මගේ ගෙදර බිත්තිත් මතක් වුණා. ඒ බිත්තිත් එක මම බැලුවා, ඇයි මේ අය මේ බිත්ති වලට වඳින්නේ කියලා. මගේ පාර තාත්තගේ හැවුවා, තාත්තා ඇයි තාත්තා මේ මිනිස්සු කොහොම මේ සිබින්ති වලට මේ මල් තියන්නේ කියලා. ඒතකොට මාව තාත්තා බුදු පිළිම ළඟට අරන් ගින් විහාරය ඇතුලේ තියෙන බුදුරජාණන් වහන්සේව පෙන්නවා. පෙන්නලා මට කිව්වා, "දූ මේ බුදු මේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම ගුරුවරයා. හැම දෙයක්ම දන්නවා. හැම දෙයක්ම කියලා දෙනවා." මට ඒක ඔළුවේ හොඳටම හිටුණා.
එතකොට මං ඒ වෙලාවේ මල් තිබ්බේ බුදුහාමුදුරන්ට මටත් ඔක්කොම උගන්වන්න මටත් ඔක්කොම කියලා දෙන්න. ඊට පස්සේ ටික කාලයක් යනකම් මම මල් පූජා කරේ ඒ වචනේ කිය කියා. අනිත් එක මට බොහොම පොඩි වයසේ ඉඳන් හරියට මේ පන්සල්ට යනකොට වැලි පේනකොට විහාරය පේනකොට ඒ පුදුම සන්තෝෂයක් එනවා පොඩි වයසේ ඉඳන්ම. බුදුහාමුදුරුවෝගේදී පුදුම ශ්‍රද්ධාවක් තිබ්බා. ඒ තුලින් තමයි මම ධර්මයට ගොඩක් පොඩි කාලයක් තුල් වුණේ. හැබැයි මේ තාත්තා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. තාත්තට එක තැනක ඉන්න හම්බෙන්නේ නැහැ, තැනින් තැනට යන්න වෙනවා. ඒ වගේම භික්ෂුණී වහන්සේටත් ඔය ආශා ගීතාංජලි කියන චරිතයට එක එක පාසල්වලට යන්නත් වෙනවා. විශේෂත්වය වෙන්නේ මේ කතෝලික පාසල්. ඔව්. මං ගිහි කාලේදී මේ පවුලේ ඔව් ඒ මගේ තාත්තත් එක්ක සහෝදරියයි මල්ලි එක ඒ තියෙන පින්තූරයක් මේ එතුරු මං ගිහි කාලයේදී මේ ගියා පළවෙනියට ආවේ ඇලීතයකට ගියා, අවලේඩිස් ඔෆ් වික්ටෝරියා ගියා, කොන්වන්ස් දෙකට ගියා, ප්‍රින්සස් ඔෆ් වේල්ස් ගියා. ඊට පස්සේ මම විසාක විද්‍යාලයේ ඉහළ උසස් පෙළේ ඉඳන් හිටියා. මම කතෝලික පාසල්වල තමයි ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ. මේ හැබැයි මට ඒ පාසල්වල තාත්තා මාරු කරන එක මට හිතෙනවා දැන් මං ඒකින් ගොඩාක් ලෙඩ් ගෝ අත්තරීම පුරුදු වුණා කියලා. මට ගොඩක් එකලන් එක විගහට යාළු වෙන්න පුළුවන් වුණා. ඒ අලුත් පාසකට ගියා කියලා මට එච්චරම දුකක් ඇති වුණේ නැහැ. මං ඇත්තටම සතුටක් ලැබුවේ. මං ඒ පරිසරයට බොහොම විගහට හුරු වෙනවා මට ඒක. මම පස්සටත් මම යුනිවර්සිටිස් වලදීත් ඒ වගේ වුණා. මං හිතුවේ ඒකෙන් මට පොඩි වයසේ ඉඳන්ම ලෙඩ් ගෝ කියන එක අත්හැරීම එතනදී පුරුදු වුණා කියලා මට හිතුණා. මට හොඳට මතකයි මං එකේ පන්තියෙන් දෙකේ පන්තියට යනකොට මගේ ගුරුතුමියත් මාරු වෙනවා. යාළුවෝ ටිකත් මාරු වෙනවා. මම මොකද කරේ? ගේට්ටු අල්ලගෙන අඳන්න ගත්තා ඊළඟ පන්තියට යන්න බෑ කියලා. හැබැයි එහෙම බැලුවහම එදා එකට ඊට වඩා වෙනස් නේ. ඔව්. මට එහෙම දෙයක් හිතුන්නේ නැහැ කාලේ දැම්ම. මට කවදාකවත් එහෙම දුකක් හිතුන්නේ නැහැ. ඒවලට මම හොඳ දියාලුවෙක්. නමුත් මට ඒක අත්හරින්න කිච්චර ලොකු අමාරු දෙයක් වුණේ පොඩි වයසේ. ඔය මේ අම්මත් හරිම මේ අපි දැන් දකින අම්මලා තාත්තලාට වඩා ටිකක් වෙනස්. අම්මා දරුවෝ ටික ඔක්කොම වටේ තියාගෙන කෑම කවන ගමන් බොහෝ දේවල් කතා බහ කළාලුනේ. ඔව්. අම්මා පොඩි කාලේ අපි තුන්දෙනාව ඉස්සරහා තියාගෙන කෑම කවනවා. එතකොට ලොකු වුණාම ඉස්කෝලේ ඇරිලා ආවහම ළඟට වෙලා ඉඳගෙන කතා කරනවා. ඉස්කෝලේ වෙච්ච දේවල් අහනවා. අනිත් වෙලාවට හැම දෙයක්ම හොයලා බලනවා. ඒව හරියට අම්ම කළා. තාත්තත් වැඩේ ඉවර වෙලා ආවහම අපිත් එක සෙල්ලම් කරා. අපි ඉගෙනීමේ අඩුපාඩු තියෙනවා නම් තාත්තා ඉංජිනේර කෙනෙක් වශයෙන් සෑහෙන්න මුලයක් තිබ්බ කෙනෙක්. ඉතින් තාත්තා අපිට උගන්වනවා. එච්චර ඉතින් ටියුෂන් එහෙම යවෙන්නේ නැහැ ඒ කාලේ. ඒව හරියට බැලුවා. හැබැයි හරියට කාලයක් ගත කර අපිත් එක්ක. ඒක ගොඩාක් ඒ කාලේ දකින්න තියෙන දෙයක්. අද අපි අම්මලව දකින්නේ භික්ෂුන් වහන්සේ ගොඩක් වෙලාවට මේ දරුවා පොඩ්ඩක් එහෙම මෙහෙම ඇවිල්ලා අතින් අදනකොට ෆෝන් එක දීලා හිත සනසවනවා. අපි එහෙම දේවල් දකින්නේ. හැබැයි ඒ කාලේ අම්මා ගොඩක් වෙනස් නේ. ඔව්. මම හිතන්නේ දැන් කාලෙත් ඒ අම්මලාට ඒ දේම කරන්න පුළුවන්. බැරි නෑ. තමාගේ දරුවා වෙනුවෙන් තමාගේ පවුල වෙනුවෙන් කැප කරන්න ඕන. ඒක හරි අවශ්‍යයි. මොකද ඒවා තමයි අන්තිමට අපේ පෞරුෂත්වය හැදෙන්නේ, පර්සනැලිටි හැදෙන්නේ දෙමව්පියන්ගේ පරිසරේ. අපි ඉන්න පරිසරය තුළින්. අපි ඉන්න පරිසරය වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන් ආශ්‍රය කරන පිරිස හොඳයි නම් බොහෝ දේවල් ලෝකේ වෙනස් කරන්න පුළුවන්. මේ එතනින් එහාට ගියාම මට මේ මම තව මේ අහන්න ඕන දෙයක් තමයි ඔය සාමාන්‍යයෙන් අපේ අම්මලා දරුවෝ පුංචි පුංචි දේවල් පෙරදි පොඩි පොඩි ආසාවට ලොකු අය කරන දේවල් දැක්කහම පුංචි පුංචි දේවල් කරනවනේ. ඌට දෙමාපියෝ දක්වන ප්‍රතිචාරය සාමාන්‍යයෙන් ආවේගශීලී වෙන්න පුළුවන්. මට මතකයි මම පොඩි කාලේ ලොකු වරදක් කරා. ඒත් මං ගොඩක් පොඩි අපේ ගෙදරට ආවා මේ කොඩි විකුණන ළමෙක්. ඒ කොඩි විකුණන ළමයා ඇවිල්ලා අපේ අම්මා සල්ලි දීලා කොඩියක් ගත්තා. ඒ කොඩිය ගත්තාම මම කොඩිය අතට අරන් බැලුවා. ඒකේ මලක් තිබ්බේ. මම බැලුවා මටත් මලක් අඳින්න පුළුවන්. මේක මමත් කරන්න ඕනේ කියලා මං අපේ මල්ලි වඳ ගහගෙන මං කිව්වා අපි දෙන්නයන් කොඩි විකුණන්න කියලා. පොඩි කොල කෑලි කපලා කොඩියක් ඇඳලා
අල්ලපු ගෙදරට ගියා. එතන ගියාමනේ ආන්ටි මට සල්ලි දීලා කුඩිය ගත්තා. දැන් මට හරි සන්තෝසයි. මං ඊළඟ ගෙදරටත් ගියා. මල්ලිවත් අන ගහගෙන. ඔහුගේ ගෙවල් කීපයකට ගිහින් මං ගෙදර ආවා. එක ගේක මං හරි සන්තෝසයි. ඒ ආන්ටි ඒ අම්මට කිව්වා. මෙහෙම ගෙවල් ගානේ ගෙවල් කීකට ගිහින් මුදල් ගත්තා කියලා. අපේ අම්මා මාට හොඳටම ගැහැව්වා. අම්මත් තරුණයි අම්මා උඩු 18 දී බැන්දේ. ඒ වෙලාවේ අම්මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම තමයි වැඩියෙන් ගුටි කෑවි මල්ලිට වඩා. මං එදා තීරණය කළා කවදාකවත් මම මේ වර්ධනම් කරන්නේ නැහැ කියලා. මොකද ඒක අම්මා මාව මේ වෙලාවේ හැදුවේ නැත්තම් මම තව වැඩියෙන් වැඩියදික වැඩ කරන්න පුළුවන්. හැබැයි මම පස්සේ කාලෙක මගේ යාළුවෙක්ට පිටරටදී ඔක කියනකොට මොකද මම සයිකොලොජි ඉගෙන ගත්තා. එතකොට මගේ යාළුවා කිව්වා ඔයාගේ අම්මාගේ හැකියාවක් නැවැත්වුවේ නැද්ද? ඔයාට සමහරට බිස්නස් මොලයක් වෙන්න තිබිලා ඇත්තේ. ඒකෙන් ඔයාගේ යටපත් කරාද කියලා. මට ඒ වෙලාවේ නම් අදටත් මං හිතන්නේ මගේ අම්මයි කරපු දේ හරි කියලා. හැබැයි මම ඒ වගේම හිතනවා දරුවන්ට නිකරුණේ ගැහිම නම් මං කැමති දෙයක් නෙමෙයි. මම කවදාකවත් මගේ දරුවන්ට ගහලා නැහැ. දරුවන්ට පුළුවන් තරම් මං හිතන්නේ කියලා දෙන්න ඕන. අතින් කියන්න ඕන. මේක වැරදි මේක හරි. දැන් මම ඒ වයස නම් ගොඩක් පොඩි. ඉතින් මට ඒක කිව්වත් මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ අපි ඒ අවස්ථාව බලන්න උනා නිකුරුනේ ළමයට ගහන එකත් නවත්තන්න ඕනේ. ඒක හොඳ නැහැ. ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. ආදර්ශයෙන් පෙන්වන්නත් ඕන. ගොඩක් කලාවට මේ මම අහුවත් ඔබෙන් ඔබේ දරුවට මේ සාමාන්‍යයෙන් පාරේ මේ තනියෙන් ටික දුරක් යවන්න පුළුවන්ද කියලා අහුවත් හිතන්න පුළුවන්ද? තමන්ගේ දරුවා පාරේ ඇවිදිනවා කියන්නේ මම හැමදාම හිතන දෙයක්. අම්මා කෙනෙක්ට දරුවෙක් තමන්ගේ හදවත පාරේ ඇවිදිනවා වගේ. ඔබට එහෙම කරන්න බැරි වුණාට භික්ෂුණීන් වහන්සේට නම් ඒ කාලේ ආශා ගීතාංජලි වෙලා ඉන්න කාලේ හැකියාව තිබිලා තියෙනවා. අර නුවරඑළිය ගිය වෙලාවේ මෑතකදී මොකද දැනුනේ? මම ගී කාලේදී චූටි කාලේදී අපි පාසලට ගියා. ලේඩිස් ඔෆ් වික්ටෝරියාකට ගියේ පයින්. ඒක පුතුම පාළු පාරක්. ගොඩාක් වයින්ඩින් රෝඩ්ස් සයිප්‍රස් වැවිලා. ඒ පාරේ අක්කයි මමයි තව ගෑනු ළමයෙකුයි තමයි මිතුරෙකුයි විතරයි ගියේ. සමහර දවස්වලට අපි පාක් එකේනුත් යනවා. ඒ වුණාට මම පස්සේ කාලෙක ගියාම මට ඒ පාර දැක්කම තාමත් පාළුයි. මම අපේ අම්මගෙන් ඇහුවා, අම්මා අම්මට බය හිතුන් නැද්ද මේ ගෑනු ළමයි ටිකක් දෙන්නෙක්ව මේක යවන්න? අපේ අම්මා හරිය නිර්භීතව නෑ හිතුන් නෑ. ඒ කියන්නේ ඒ කාලේ සමාජය ගොඩක් වෙනස් වුණු රටක්. අද සමාජය එදා සමාජය අපිට ලොකු වෙනසක් දැනෙනවා. මට මතකයි මේ දැන් මීට අවුරුදු 10කට 15කට කලින් තිබුණු සමාජය නෙවෙයි දැන් තියෙන්නේ. ගොඩක් තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා ළමයින්ට පාරේ යනකොට මේ සමහර වෙලාවට තමන්ගේ සහෝදරයෙක් වුණත් යන්න බය තත්ත්වයක් දැන් තියෙන්නේ. හැබැයි එදා කොච්චර වෙනස්ද? ඇයි අපිට බැරි ඒ සමාජය ඇති කරන්න නේද? ඉතින් මේ ඔතනින් එහාට ගියාට පස්සේ මේ උසස් පෙළ හදාරන්නේ විශාක විද්‍යාලේ. ඔව්. ඊට පස්සේ යන්න හම්බෙනවා පිටරට. ඔව්. AFS වලින් ඇමරිකන් ෆීල් සර්විස් වලින් මම පිටරටට යනවා. පිටරට යනවා ඕස්ට්‍රේලියාවට ගිහින් මම ඒතෙහිදී ගොඩාක් අපේ රට සම්බන්ධව කතා කරා. ගොඩක් ටීවී එකේ, රේඩියෝ එකේ, චැනල්ස් වල අපේ රට හරියට ප්‍රොමෝට් කරා මම. ඒකෙන් සෑහෙන්න මට අලුත් මුහුණුවරක් පෞද්ගලික පර්සනැලිටියක් ගොඩ නැගුණා. ඒ නැගලා ඒ අතරතුර මම එහි ඉගෙන ගන්නකොට මාව එහි ආකිටෙක්චර් වලට මෙල්බන් යුනිවර්සිටියට තේරුණා. ඊට පස්සේ මම ලංකාවට ආවා අවුරුද්දකට පස්සේ ස්කෝලර්ෂිප් එකෙන් පස්සේ. ඉතින් නැවත මම ඇවිත් මගේ ඉගෙනීම කටයුතු කරගෙන ගියා. හැබැයි ඉතින් අඩු වයසින් එකපාරටම විවාහ යෝජනාවක් ආවහම දැන් යන්න හම්බෙනවා ගෘහ විද්‍යාව මේ ගෘහ අලංකරණය සම්බන්ධයෙන් හොඳ උපාධියක් හදාරන්නත් ඒටත් අවස්ථාව තියෙනවා. එහෙම තියෙද්දි හම්බෙනවා කඩවසම් තරුණෙක්. ඒ විතරක් නෙමෙයි හොඳ පවල් පසුවීමක් තියෙන කෙනෙක්. මේ සියලු දේවල් එක්ක ආශා ගීතාංජලි කොහොමද මේ දෙකෙන් එකක් තෝරගන්නේ? මම මාත්‍ර මගේ තාත්තා අසනීපෙලා ඉන්නකොට මම ගියා තාත්තාව බලන්න. එතකොට මගේ මහත්තයාගේ පැත්තෙන් මාව දැකලා මේ විවාහ යෝජනාව ගෙනාවා. ඒ විවාහ යෝජනාව ඇත්තටම කාන්තාවට ලබන්න පුළුවන් උපරිම හොඳම යෝජනාවක්. බොහොම කඩසම් මහත්තයෙක්, වැදගත් පවුලක්, හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මට හැමෝම කිව්වා ආශිර්වාද කරා මේ විවාහය කරගන්න කියලා. මම බොහොම කැමැත්තෙන් විවාහය කරේ. වයස කීයද එතකොට? මට අවුරුදු 20 ගානක් විතර වගේ.
විස්සක් විතර වගේ. ඒ වගේ වයසෙද තමයි. මොකද මට අර පිටරට ගිය නිසා අවුරුද්දක් විතර ඉගෙනීම කටයුතු මේවා වුණානේ. ඒ ඇවිල්ලා නැවත ඉගෙනගෙන ඊට පස්සේ තමයි මට මේ යුනිවර්සිටි එකට ලාන්න ලැබුණත් මෙල්බන් මම හිතුවා ඇත්තටම මේ විවාහ ජීවිතය ලබන්න පුළුවන් කාන්තාවට ලබන්න පුළුවන් උපරිම හැම දෙයක්ම විවාහ ජීවිතේ තිබ්බා. ඉතින් මම ඒ තීරණය ගත්තා විවාහ වෙන්න. කොච්චර සුඛෝපභෝගී මේ වරප්‍රසාද ආශා ගීතාංජලි කියන මේ තරුණියට ලැබුණාද කිව්වොත් ඔබ විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් ගෑනු ළමයිගේ කාමරයක් අපි ඇරලා බැලුවට පස්සේ එකපාරටම දකින්න ලැබෙන්නේ මේකප් බඩෝ විලාසිතා මේ දේවල්නේ. ඇත්තට මේ දේවල් සිය ගණනින් ආශාට තිබුණා. විශේෂයෙන්ම කිව්වොත් මේ ලිප්ස්ටික් 100ක් තිබිලා තියෙනවා. විශ්වාස කරන්න බලවන්ද? ඒ තරම් සුඛෝපභෝගී ජීවිතයක්. සමාජ ශාලාවලට යන අවස්ථාව ලැබෙනවා. ප්‍රිය සම්භාෂණවල හැමදාම නිවාඩු නිකේතන වලට යනවා. පිටරටවල් වල තමයි සංචාරය කරන්නේ. ඒ තරමට මේ සැමියාට මුදල් හදල් තිබුණා. හැබැයි ඔහුත් දෙන්න පුළුවන් උපරිම ආදරය ආශා ගීතාංජලි කියන ඒ තරුණියට දෙන්න පුළුවන් හැම ගෞරවයක්ම හැම වරප්‍රසාදයක්ම දුන්නා. හැබැයි මෙතන දුකක් කියලා දෙයක් දකින්න ලැබුණේ නැහැ. එහෙම තියෙන්ති මේ මල්වතු අස්කිරි පාර්ශවයත් එක්කත් තියෙන සම්බන්ධකම් තවදුරටත් වැඩි දියුණු කරගන්න හම්බ වෙනවා. ඔව්. මම විවාහ වෙලා අපි දෙන්න ඉස්සෙල්ලාම පන්සලට යනකොට අපිට අම්මට හම්බුනේ නාථදේවල් ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ මාර්ගයෙන් ඊට පස්සේ මම මල්වතු අස්කිරි පාර්ශවයත් සමග ගොඩාක් ළඟින් දායකත්වයෙන් හිටියා. පන්සල් වලට හරියට කරා, දන් දුන්නා. හැම සිල් පොය දවසටම දාස් ගණන් සිල් අම්මලාට මම ගිලම් පස හදලා දුන්නා. ඉතින් මට මගේ මේ අද මේ ජීවිතයට මුල් අඩිතාලමයි මම හිතන මේ පරිසරය ලබා දලා දුන්නේ මට මල්වත්ත අස්කිරියේ ස්වාමීන් වහන්සේලා. ඉතින් මම හරියට කෘතඥ වෙනවා ඒකට. අර දහම් පාසල පිටුවේම. ඔව්. ඒතකොට දහම් පාසල පිටුනෝටත් නිරංජන් මහත්තයා, ඒතකොට අනුරුද්ධ මහත්තයා, ඒතකොට අපේ සුවිලම ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා අපි ඔක්කොම එකතු වෙලා නාථදේවල් ළඟ තියෙන ඉතන දහම් පාසලේ මුලින් පිහිටුවා. අද වෙනකොට එක තියෙනවා. හැබැයි ඔය හැම දෙයක් අතරෙම ශරීරයට අවශ්‍ය වෙන ව්‍යායාම් දෙන්න අමතක කරෙත් නැහැ. මේ උඩවත්ත කැලේ ව්‍යායාම් කරන්න යනකොට කාටවත් හිතා ගන්න බැරි සිදුවීමකට මුහුණ දෙන්න ආශයට සිද්ධ වෙනවා. ඔව්. මම මේ ඒ කාලේ ඉතින් ගොඩක් ඇඟ කෙට්ටු වෙලා ඉඳ හරිය කැමතියි. ඉතින් මම කාර් එකේ ගිහින් උඩවත්ත කැලේ ළඟ නවත්තලා මම දුවනවා. මේ දුවනකොට මට දැක්කා චීවර දෙකක් දරන දෙන්නෙක් ඈතින් මට එනවා පේනවා. හැබැයි ළඟ කවදාකවත් ළඟට වෙන්නේ නැහැ. ওই දෙතුන් පාරක් ඔක වුණා. මම ඒ පාරේ ගෙදර ගිහිනොත් කිව්වා. හැබැයි ඒ කාලේ හරි කතාවක් තිබ්බා මේ ඒ පොකුණේ හොල්මන් තියනවා කියලා. එහෙම කතාවකුත් තිබ්බා. ඒ පාර මං හිතුවා නැමේන හොල්මන නෙමෙයි මේ මොකක් හරි කවුරු හරි තියෙනවා මට හැබැයි හරි ආසාවක් තිබ්බා බලන්න. මං කරපු දෙක දවසක් හැංගුණා. දැක්කේ ගමන් මං හැංගුණා. හැංගිලා හිටියාම දැන් උන්වහන්සේලාට මාව දැක්කේ නැහැ. උන්වහන්සේලා ඒ පාර දිගේ ආවා. ආවේ ගම මල් ළඟට ගිහින් වැඳ බලනකොට සුදු භික්ෂුන් වහන්සේලා දෙන්නේ. උන්වහන්සේලා දන්න තමයි ඥානපෝනික හාමුදුරුවෝයි භික්ඛු බෝධි හාමුදුරුවෝ. මට ඒ රුව දැක්කාම විදේශීය රටවලින් ඇවිල්ලා මේ කැලේ ඉඳගෙන භාවනා කරනවා ඉන්නවා දැක්කා මට මං ගැනම ලැජ්ජ හිතුණා. මම මේ රටේ ඉපදිලා මේ බුද්ධ සියලුම දේ තිබිලා මං ධර්මයේ දන්නේ මොනවද? මං ඇත්තටම ධර්මයේ වැඩිය දැනගෙන හිටියේ නෑ. මං එතකොට කරපු දේ ගිහින් පන්තියක් කෙරුවා බුදුහා ධර්මික ගන්න කියලා. මට එතකොට PBS එකේ පන්තියක් තියෙනවා කියලා කිව්වා. මම ඒකට ගියා. ඒක ගිහින් ඉඳගත්තාම ආවේ භික්ඛු බෝධි හාමුදුරුවෝමයි මට උගන්වන්න ආවේ. ඉතින් එතකොටින් මම ඒ භික්ඛු බෝධි හාමුදුරන්ගේ සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. මජ්ක්‍ධිමනිකාය සම්පූර්ණ ඉගෙන ගත්තා. දීඝනිකාය සමහර තැන් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ පන්තියේ. ඒ පන්තියේ බාලම එක්කෙනා මම. අනිත් ඔක්කොම 70-80 මම 20 ගානක කෙනෙක්. මට මම හොඳට ඉගෙන ගත්තා. උන්වහන්සේ මට හොඳටම කියලා දුන්නා ධර්මයේ. ඒක ගොඩාක් අද වෙනකුණුත් මම ඒක භාවිතා කරනවා. මේ ඒ තරම් අඩු වයසින් කොහොමද භාවනා කරන්න හිත මෙල්ල කරගත්තේ? මට හිතෙනවා දැන් මට හිතෙනවා සංසාර පුරුද්දක් කියලා. ඒ සංසාර පුරුද්ද මතුවලා ආවා. ඒ වගේම තමයි මම භාවනාවට වැටුනේ.
මට හැම දෙයක්ම මගේ දෙමව් මේ මහත්තයාගෙන් ලැබුණා. මහත්තයා බොහොම හොඳ කෙනෙක්. ලස්සන දරුවෝ දෙන්නෙකුත් මට හිටියා. හැබැයි මේ මම හැම වෙලාවම මට ආසාවක් තිබ්බා බොහොම නෙක්ලස්ස් හදන්න, රත්තරන් මාල හදන්න. මම මේ මාලයක් එක මාලයකට මම බොහොම කැමති ළමයික හදන්න දීලා අත්තට ගත්ත එකම මට එපා වුණා. මට එපා වුණාම මම බැලුවා ඇයි කියලා මේ. මම එපාර ගිහින් මම දන්න එහෙලියෙක්ට කතා කරා. මෙයා කිව්වා මේ ඔයා ගිහින් මගේ මාමා ගොඩ්වින් සමරසිංහව හම්බෙන්න කිව්වා. ඉදාම මං ගියා ගොඩ්වින් සමරසිංහ මහත්තයව හම්බෙන්න. ඒ ගිහාම ගොඩ්වින් සමරසිංහ මහත්තයාගේ මට කමට හඳුන්නා. මං ඒ භාවනා කරනකොට මට තේරුණා මම ඊට ඉස්සෙල්ලා භාවනා කරලා තියෙන ඇති කියලා. මට එතකොටත් ලැජ්ජයි තුනා. මට හිතුණා අපි මේ ජීවිතේ මොකද්ද කරන්නේ? කොච්චර දේවල් වලට ඇලිලා තියෙනවද? මට කොච්චර සැප සම්පත් තියෙනවද? මට එක බඩුවක් ගත්තාම ඊට වඩා තව බඩුවක් ගන්න ඕන. මට මං ගැනම ලැජ්ජයි තුනා. මට එතනදී මං හිතුවා මම හොඳටම භාවනා කරනකොට තුන්වෙනි දවසේ භාවනා කරනකොට මට බොහොම සැහැල්ලුවක් තේරුණා මනසට. ඒ කියන්නේ මට කිසි ප්‍රශ්නකුත් නැහැ නේද? ඉතින් ඒක නිසා මගේ හරි හොඳ ලස්සනට මනස තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙනකොට ඒ ලැබෙන ප්‍රීතිය ලැබුණු සන්තෝෂෙ මට මේ අනිත් දේවල් වලින් ලැබෙනවට වඩා ගොඩක් වැඩි. ඒක නිසා මම දිගටම භාවනා කරා. ඒ දිගටම හරි වීරිය ඇතුව අදිෂ්ඨානේ මම හැමදාම භාවනා කළා. මගේ මහත්තයා වැඩට ගියාට පස්සේ මම ගොඩක් වෙලේ ඉඳගත්තා. මම ඉස්සෙල්ලා ඉඳගත්තේ කාමරේ. පස්සේ මගේ මහත්තයා මට අරන් දුන්නා, හදලා දුන්නා බුදු කාමරයක්. මම ඊට පස්සේ බුදු කාමරේට භාවනා කරන්න පටන් ගත්තා. එතකොට ටික කාලයක් යනකොට මගේ මේ වේගවත් යෑමට මහත්තයා චුට්ටක් බයත් වුණා. ළමයි දෙන්න ගොඩක් පොඩි නිසා මහත්තයත් බොහොම කුළුපග වුණා ගොඩ්වින් සමරසිංහ මහත්තයත් එක්ක. ඉතින් මට වැඩියෙන්ම කමටහන් ලැබුණේ ආනාපාන සති භාවනාවට. දැන් මට මේ විපස්සනා කියන දේ අහනවා, නමුත් මට තේරෙන්නේ නැහැ කොහොමද විපස්සනා කරන්න කියලා. නමුත් මට තේරුණා මේ ගමන යන්න මීට වඩා දෙයක් කළ යුතුයි කියලා. ඔහොම ඉන්න අතරතුර ගෝයන්ක එස්එන් ගෝයන්ක තුමා ඉන්දියාවෙන් ලංකාවට එනවා. මුල් වතාවට ඇවිල්ලා තියෙන්නේ, මම ගණන් හිටියේ නැහැ. මාව ඒකට ඉන්වයිට් කරා. ඉන්වයිට් කරාම මාතජී ගෝයන්කදී තුමායි විපස්සනා කියන වචනේ කතා කරලා තීරුම් කරා. මම විගහහට කතාව ඉවර වෙලා යනකොට ඒ අයිල් එකට ඇවිල්ලා මං ගෝයන්ක තුමාගේ එනකම්ම ළඟට එනකම් ඉඳලා මං කිව්වා, අනේ ගෝයන්ක තුමා මට ප්ලීස් ටීච් මී විපස්සනා කිව්වා. මට කරුණාකර විපස්සනා උගන්වන්න. මට කවුරුත් විපස්සනා උගන්වන්නේ හැමෝම මට විපස්සනා උගන්වන්න බයයි. එතකොට මගෙන් එහෙම ඇයි කියලා. එතකොට මං කිව්වා හේතුව මට චූටි දරුවෝ දෙන්නෙක් ඉන්නවා, මහත්තයෙක් ඉන්නවා. එතකොට ඔක්කොම බයයි මම මේ අත්තරලා යයි කියලා. ඉතින් ඒක නිසා මට උගන්වන්නේ නැහැ කියලා. එතකොට ගෝයන්ක තුමා කිව්වා, අද ඇයිගලා මෙතන ඉන්නවද? මං කිව්වා ඔව් කියලා. මම පාර දෙ තුන් දෙනාම පින්නවා. පින්නවම ගෝයන්ක තුමායි මාතජී හොඳට බලලා කිව්වා, එහෙනම් දිගටම ආනාපාන කරන්න. කවද හරි දවසක, අන්න ඒක තමයි මට අවශ්‍ය මොනේ, කවද හරි දවසක විපස්සනාව ලැබෙනවායි කිව්වා. එතකොට මට කිව්වා, ඇහැව්වා ආනාපානයේ විපස්සනාවේ වෙනසක් තියෙනවා කියලා තේරෙනවද කියලා. මං කෝව් කියලා. මං දන්නවා ආනාපාන මදි කියලා. මේකට තව මොකක් හරි මේ ගමනට ඕන කියන දේ තේරෙනවා කිව්වා. අබය වෙන්න එපා. හරි දවසේදී හරි වෙලාවේදී වට ලැබී කිව්වා. ඒ වගේම මට ලැබුණා විපස්සනාව. මට ලැබුණෙත් ගෝයන්ක තුමාගෙන්මයි. අපේ සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. අද වෙනකුණුත් මම ගෝයන්ක මධ්‍යස්ථානවල ගුරුවරියක්. අපිට 189ක් තියෙන සෙන්ටර්ස් ලෝකවටේ. ඒකේ ඉන්න එකම තේරවාදී භික්ෂුණීන් වහන්සේත් මම. මේ තව මහායාන භික්ෂුණීන් වහන්සේලා තියෙන නමක් ඉන්නවා. එතකොට මං ගිහි කාලෙදිත් එහෙ එතන ගුරුවරියක් හැටියට වැඩ කරා.
ඔලබඩුව ආයක්කේමා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිනි පූජ්‍යකෝට්ටේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේගේ ජීවිතය හොයාගෙන තමයි අපේ ඔබත් එක්ක මේ හෝරාවකට ආසන්න කාලේ ගත කර කර හිටියේ. මේ ඒ අතරේ මේ ගීතය රසවිඳින ගමන් මේ බොහෝ දේවල් මේ අපි මේ අපේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ සඳහන් කළා. ආශා ගීතාංජලීගේ කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා අපිට දැනගන්න. අර මේ දැන් කිව්වනේ අවුරුදු 8ක් එක දිගට ආනාපාන සතිය වඩන්න උනා කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා දුන්න උපදෙස් තමයි මේ කමක් නැහැ විපස්සනාව හම්බෙයි දිගටම ආනාපාන සතිය වඩන්න කියලා. හැබැයි ඒ අතරේ තව උපදෙසක් දුන්නා. තමන්ගේ දයාබර මේ සැමියාට මෛත්‍රී වඩන්න කියලා. ඔව්. භාවනා කරනකොට දිගටම අත්තරීම පැත්ත එනවා. තව තව ප්‍රගුණ වුණා. ප්‍රගුණ වෙනකොට මට ටිකක් කලකිරුණ දේවල්. කලකිරුණාම මට ලැබුණ කමටහන තමයි මෛත්‍රී වඩන්න. මහත්යාට මෛත්‍රී වඩන්න, ගෙදර සියලු දෙනාටම මෛත්‍රී වඩන්න. ඒ මෛත්‍රී වැඩිම තුලින්ම දැන් මට හොඳටම තේරෙනවා මෛත්‍රී වැඩිමේ මොකද්ද වෙන්නේ? උපේක්ෂාව දියුණු වුණා. උපේක්ෂාව දියුණු වෙලා මම මගේ සිත ගැටෙන එකෙන් නැවතුණා. හිත ගැටුණා නම් මම එතන භාවනාවක් කරන්නේ නැහැ. නමුත් ඒ කමටහන අනුව මට තේරුණා මම මෛත්‍රිය දියුණු කරන්න 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 මං හිතේ ගැටීම අඩු වුණා. මම මගේ භාවනා කරන එක දිගටම කළා. මම හැබැයි ගොඩක්ම දුව භාවනා කළේ ගෙදර. මං ගොඩාක් පන්සල් වලට ගියේ නැහැ. ඒ මට බුදු කාමරයකුත් හදලා දුන්නා. මං ගොඩාක් භාවනා කළේ ගෙදරටම වෙලා. ඒක නිසා මම හිතන ගොඩක් මගේ කාලය ඉතුරු වුණා භාවනා කරන්නත්. ධර්මයේ කියුවා. දරුවෝ දෙන්නත් එක්ක කොහොමද භාවනා කළේ? ආ දැන් මට මතකයි මගේ දුවයි පුතයි ගොඩාක් පොඩි. අනේ දෙන්න නම් මට කවදාකවත් අත දුන්නේ භාවනා කරන්න. හරිම ශක්තියක් වුණා. මහන වීමටත් ශක්තිය වුණා මගේ දරුවෝ දෙන්න. මට එකසර මතකයි දෙපැත්ත ඉඳගෙන ඉන්නකොට මගේ දුව අවුරුදු එකමාරක් තිරක් විතර හරිම පොඩි. මම එයාගේ මගේ කරේ තිබ්බ ලොකු මාලයක් රත්තරන් මාලයක් මම එයාගේ අතට දෙනවා. එයා හරි ආසයි මාලය අතට ගන්න. එයා මේ මාලය අත ගගා එයා සෙල්ලම් කරනවා. පුතා නම් මට වද දුන්නේ පැත්තකට වෙලා ඉන්නවා. සමහර දේ පැත්තට ලබන් කොයි හරි ගියාම භාවනා කරන්න ඉතු දුන්නා. මට ඒ වුණාට ඒ භාවනා කරනකොට මම ඒ හිටිය පරිසරයේ දැන් ඒගොල්ලන් සින්දු අහනවා. ගෙවක් ගියක් නේ ගියක් වුණාම සද්ද බද්ද තියෙනවා. මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මං ඒවට ගැටුන්නේ නැහැ. අද වෙනකුණුත් මට ඒකේ අවට පරිසරයේ තියෙන ශබ්ද ඒ වෙන දේවල් මං ගැටෙන්නේ නැහැ. මං ඒව එහෙම්ම මේ වෙලාවම අනිත්‍යයි අනිත්‍යයි කියලා එකක් ප්‍රහීණ කරනවා. ඒක මට පුරුදු වුණා ගේ ඇතුළින්නම් භාවනා කරපු නිසා. ඉතින් මම හිතන්නේ ගෘහණියක් හැටියට අනිත් ඔබ සියලු දෙනාටම මේ පරිසරයේ මේ සමාජයේ ඉඳලා තමයි ඇත්තටම භාවනා කරන්න ඕන. ඇතුළක හැංගිලා භාවනා කළ වැඩක් නෑ. මොකද අපිට අභියෝග එන්නේ නෑ. මේ අභියෝග සියල්ලම එන්නේ මේ අපි සමාජයත් එක්ක ඉඳන් භාවනා කරනකොට. අපි පුරුදුම ටිකෙන් ටික ඒ වෙනස් වීම සොලිඩ්ලි වෙනස් වෙනවා අපි එතකොට. අපි අපේ වැරද්ද හදා ගන්නවා. සාමාන්‍යයෙන් අපි උදේට නැගිට්ටහම දත් මදිනවා, මූණ හොදනවා, මේ වගේ දේවල් කරනවානේ. ඒ අතරට පුරුද්දක් කරගන්න පුළුවන් නම් භාවනාව කියන දේ ප්‍රගුණ කරන වාරයක් ගානේ ඔබට සසරට අවශ්‍ය කරන බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි අද මේ කතා බහ කරන්නේ ආයක්කේමා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිනි පූජ්‍යකෝට්ටේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ සමග. මේ භික්ෂුණීන් වහන්සේගේ ගිහි කල නාමය තමයි ආශා ගීතාංජලි කියලා කියන්නේ. මේ ගිහි කල කතා ප්‍රවෘත්තියෙන් එක්ක අපි ඔබත් එක්ක කතා බහ කරන්න හිතුවේ විශේෂයෙන්ම මේ අපේ ගෘහණියන් විදිහට සමහරලාට ගෙදර ඉන්න අපේ අම්මලා සහෝදරයෝ සහෝදරියෝ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි සසරෙන් එතර වෙන්න අපිට ගෙදර මේ තියෙන බැඳීම එක්ක පුළුවන්ද? නෑ පුළුවන්. ආශා ගීතාංජලීට සුඛෝපභෝගී ජීවිතයක් තිබීදීත් ඒ හැම ඇලීම් ගැලීම් සියල්ලක් තිබේදීත් ඒ දේවල් අය කරා නම් ඇයි ඔබට බැරි? ඔබට පුළුවන්. ඔබට බොහෝ දේවල් පුළුවන්. අනිත් එක විශේෂම දේ තමයි කිසිම කලකිරීමකින් නෙමෙයි මේ ශාසනයට පැමිණෙන්නේ නේ. ඔව්. කිසිම කලකිරීමක් තිබ්බේ නැහැ. ධර්මය අවබෝධයක් තුළින්ම තමයි මම මේකට පැමිණියේ. කොළඹට එනවා.
දැන් නුවර නුවරේලිය රටේ නොගේ තැනක් නැති තරම් වගේ. ඊට පස්සේ කොළඹට එනවා. කොළඹට ආවට පස්සේ විදේශගත වෙන්න හම්බෙනවා. එතන එහාට මම ඇමරිකාවට යනවා. ඒ වෙලාවේ මගේ දුවයි පුතයි ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න යනවා මේ ඉහළ අධ්‍යාපනයට. මම එතනට යන්නේ මම ඔස්ට්‍රේලියාවට යන්නේ. යන්නේ නැති වෙන්න හේතුව ඒක හරිය අවශ්‍ය දෙයක් තමයි මම හිතන්නේ. දරුවෙක්ගේ පර්සනැලිටි පෞෂත්වයේ මේවා හදා ගන්නට ඒගොල්ලනුත් අභියෝග වලට මූණ දෙන්න ඕන. දැන් මගේ දුවයි පුතත් ඒ වගේ අභියෝග වලට තනියෙන් මූණ දුන්නා. ඒ දීලා ඒ දෙන්නගෙත් ඒගොල්ලන්ගේ පර්සනැලිටි එක හදාගත්තා. මම ඒ කාලේ තමයි මම යන්නේ ඇමරිකාවට මගේ කවුන්සල් මේ කවුන්සල් නුයි සයිකොලොජි වැඩි වැඩි ඉගෙන ගන්න. ඒ ගිහාම ටික කාලෙකින් නැවත මට අත්තරීම මනසට එන්න පටන් ගත්තා. මනෝවිද්‍යාව ඉගෙන ගත්ත ඇති. මට හිතුණා මං හිතුවා මෙච්චර වියදම් කළාත් ඉඳගෙන ගත්තත් මං දැනගත්තා මං කවදාකවත් ලංකාවට ඇවිල්ලා ආයිත් රස්සාවක් නම් කරන්නේ ආයිත් මම මේව භාවිතා කරන්නේ මොකද මට මාව පේනවනේ. මං එපාර හිතුවා මේව තේරුමක් නැහැ. මේක තේරුමක් නැහැ. දැන් ඉතින් මෙච්චර මේව ඉගෙනගෙන ඕනේ නැහැ. දැන් මේව අත්හැරලා දාන්න ඕනේ කියලා මම ඊට ඊට පස්සේ කරපොදි කැලිෆෝනියා වලට ආවා. මට හිතුණා දැන් එතනදී මට ඒ අවස්ථාවේ මට නැවත එන්න තිබ්බා ශ්‍රී ලංකාවට. මම එතනදී වැරදක් කරාද කියලා හිතුණා. නමුත් ඒ වගේම මට ලොකු අත්දැකීම් ජීවිතේ ලැබුණෙත් කැලිෆෝනියාවේදී. ඒතර මම කැලිෆෝනියාට ගිහින් එහෙ ඉන්න ඕන නිසා මොන්ටිසෝරි කෝස් එකක් කරලා නැත්නම් මට වීසා නැහැනේ. ඉතින් මම ඒ ඉගෙන ගන්න ගමම්ම හරියට ධර්මයත් එක්ක හිටියා. මේ පන්සල් වලට ගියා. දහම් පාසලුන් ගෙන්නවා. ගොඩාක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මට ලැබුණා හම්බුණා. විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා වැසුරු කරන් ලැබුණේ මට එහි. අයා තථාලෝක ඒ වගේ ලෝක වටේම ඉන්න භික්ෂුණීන් වහන්සේලා එහාට ආවා. වස් කාලේ මමත් යනවා කැලේට ඒගොල්ලන් එක්ක. ඒ ගිහින් ඒගොල්ලන්ට අපුපස්ථාන කරා. මට ඒ අවස්ථාවේදී හිතුණා ඇත්තටම මේ ජීවිතය කොච්චර ලස්සනද කියලා. ඒ ස්ටීවරේ වටිනාකම තේරෙන්න පටන් ගත්තා ගොඩක් එහි ඉඳද්දී. හැබැයි මේ කොණ්ඩේ කපලා ලංකාවට එනකොට අම්මා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? අම්මා මම මහන උනේ මෙහි ලංකාවේදී මහන උනේ. ලංකාවේ මහන වුණා. නමුත් අපේ අම්මා නම් කොණ්ඩේ කපනවාට අද වෙනකුණුත් කැමති නෑ. අම්මා කිව්වා අම්මට හිතේ හදා ගන්නම බැරිදී අද වෙනකුණුත් මේ කොණ්ඩේ නැති මේ මොකද මට ලස්සන කොණ්ඩයක් තිබ්බා ලොකු මහත් කොණ්ඩයක් තිබ්බා වේවි. ඉතින් අම්මා පොඩි කාලේ ඒක පීරනවා කර්ල්ස් හදනවා. අම්මට මම හිතන්නේ ඒක බොහොම හිතට දරා ගන්නම බැරි දෙයක්. ඉතින් අම්මා අද වෙනකොට කියනවා හම්ද දකින්න ඔය ඒගලනුත් කියනවා මට අපිට හිතා ගන්න බෑ කොහොමද ඔය කොණ්ඩේ කැපුවේ කියන එක. නමුත් මට නම් ඒක කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. මගේ කොණ්ඩේ කපනකොට මම පුදුම විදියට භාවනාවෙන් හිටියේ. මම මේ වෙලාවේ තච්ච පංචකය කියවා කේශා ලෝමානකා දන්තා තචෝ. මට ඒකේ කෙස් ගැන මට ඒක කිසිම ආසාවක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ මම අත්හැරීමෙන්ම තමයි හිටියේ. දැන් ඔය මේ කැලිෆෝනියාවේ ඉන්න කාලේ අනතුරකටත් ලක් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අනතුර අනතුරක් විදිහට නෙවෙයි දකින්නේ අන්තිමට. ඔව්. මම කැලිෆෝනියා ඉඳද්දිම තමයි මට ඇත්තට මගේ ධම්මදින්නා නම ලැබුණේ. ඒ මට ධම්මදින්නා නම ලැබුණේ මම ධර්මයට ගොඩක් වැඩ කරපු නිසා. ස්වාමින් වහන්සේලා විශේෂ මුදිත හාමුදුරුව ධම්මවංශ හාමුදුරුව මට ෆ්ලොරිඩා වල ධම්මදින්නා නම කියලා සියලුම දෙනාගේ ඉස්සරහා බුද්ධ ආගම නමක් දෙනවා. ඔය අතරතුරදී තමයි මම දවසක් පන්සලේදී අපේ ASB පන්සල එතන එහෙ ලොකු හාමුදුරන්ට මම කිව්වා මං ඒ කාලෙත් ටිකක් විලාසිතාවෙම තමයි. හරි ලස්සනට අඳිනවා. ඔක්කොම මේකප් දාලා ඔක්කොම කරනවා. මං ඒපාර ස්වාමීන් වහන්සේ කියව ස්වාමීන් වහන්ස මේ ඇයි බන්තියේ මම තාම ඔක්කොම අත්තරෙන්නේ නැත්තේ කියලා. ඒතකොට මට කිව්වා අසුබ වඩන්න කිව්වා. දැන් මම අසුබ වඩන්න එතනදී මට හම්බුණා අචාන් චාන් ට්‍රෙඩිෂන් එකේ අභයගිරි අචාන් අමරෝ අචාන් පසන්නෝ. උන්වහන්සේ දෙන්න මට අසුභ හරියට කියලා දුන්නා. ඒ අසුභ කියලා දෙනකොට මං දැන් හොඳටම මට කමටහනක් දුන්නා. මං හරියට හිතට අරගෙන ඒක වැඩ කරනවා. මං අසුභ දිගටම වැඩුවා. ඒතකොට මට කිව්වා බාධා එන්න පුළුවන්. බාධා වහම ඒකට ගැටෙන්න යන්න එපා. බය නැතුව දිගටම කරන්න කියලා. ඉතින් මං ඒ වෙලාවේ හිතුවා මම කාටවත් බය නැහැ. මං මේ දිගටම භාවනා කරගෙන යනවා කියලා. හැබැයි ඔහොම හිත හිත මං එනකොට දවසක් මාව පාරේ
හයිවේ එක එක්සිට් එකේදීම හයියෙන් ඇවිල්ලා වාහනයක හැප්පුණා. හැප්පිච්ච ගමන් එයා ආපු වේගයට මාව උඩගින් කැරකුණා. තුන් පාරක් විතර තුන් හතර පාරක් කැරකුණා. කැරකෙනකොට මගේ කකුල් දෙක කෙලින්ම භාවනා ආසනෙට හිටියේ. ඒ භාවනා ආසනෙට හිටියා මගේ මනසට මුකුත් ආවේ නැහැ. මම මේ කැරකෙන වෙලාවේදී ආනාපාන සති කරලා භාවනා වුණා. මාව බිම වැටුණා. මං ළඟට ආවා ඒ හප්පුපෙක්කන යාමයි මං ළඟට ආවේ. ඇවිල්ලා මට කතා කරා මගෙන් එහව ස්පිතාල ගෙන යන්න තියෙන මං කෝ නැහැ ස්පිතාල ගෙන යන්න එපා මං යන්න. බස්සන්නද කියලා මං කෝ එපා මා බස්සන්න එපා මං යන්න. ටෙලිෆෝන් නම්බරෙත් දුන්නා කතා කරන්න කියලා. බොහොම හොඳ පුද්ගලෙක්. වෙනේගලන හප්පල යනවනේ. එයා ළඟට ඇවිල්ලා මට එක්කම කියලා මං පස්සේ ඇත්තටම හැන්ද යනකොට මාව තනි කර ඇඟ නිල්. එච්චර ඇඟ වැදිලා තිබ්බා. මාගේ වැඩපලින්ම මාව ස්පිතාල ගෙනිච්චා. හැබැයි මට ඒ වෙලාවේ මට මෙතනදී අවශ්‍යතාවය වුණේ මම ඇත්තටම සන්තෝෂ වුණා. ඇත්තටම මම මැරෙන වෙලාවට මම සමාධිගත වුණොත් කොච්චර ලොකු දෙයක්ද. මගේ හිතේ වෙනමකුත්ම තිබ්බේ නැහැ. ඒක හේතුව අවුරුදු ගානකම ප්‍රගුණ කිරීම ගිහියෙක් හැටියට. දැන් මම එතකොටත් ගිහි ජීවිතේ. ඒතර බලන්නේ ගිහියෙක් හැටියට අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතුවත් බැරි නේ. හිතුවත් බැරි නේ. මේ හිත තමයි හැම දෙයකටම වග කියන්න ඕනේ. හිත පාලනය කරගන්න පුළුවන් නම් හරියටම හරි. දැන් එහෙම අනතුරට ලක් වෙලා නියුමෝනියාවත් හැදෙනවා. ඔව්. දැන් ඊට පස්සේ මාස ගාණක් ගියාට පස්සේ දැන් මම ගොඩක් අසුබ වඩනවා. අසුබ වඩන කාලේදී එකපාර මට පොඩි කැස්සක් ආවා. මම ඒක ගැන වැඩි ගැන හිතුවේ නැහැ. පස්සේ කැස්සත් එක්ක මම පන්සලට ගිහින් එනකොටමයි මට කහින්න පටන් ගන්නේ අවස්ථාවේ මගේ ඇඟේ හැමතැනම ලී. ලී තිබ්බාම ඊට පස්සේ මම කතා කරා මාව කෙලින්ම ස්පිතාලේ ගෙනිච්චා. ස්පිතාලේ ගෙනිච්චාම ඒගොල්ලෝ මගේ බ්ලඩ් ටෙස්ට් එක කළා. මට කිව්වා නියුමෝනියා සෙල්ස් මුළු ඇඟ දිගේම තියෙනවා. ඉතාම අසාධ්‍ය තත්ත්වයක මං ඉන්නේ කියලා. ඒතකොට මං මට කිව්වා දැන් දාන්න ඕනේ කියලා මාව ෆස්ට් පේෂන්ට් හැටියට මාව ඇතුළට වෝඩ් කරා. මාව වෝඩ් කරාම යාළුවෝ ආවා පිටරට සුද්දසෝ උපාමිය මිතුර ධම්මස් යාළුවෝ ඇවිල්ලා මට රතන සූත්‍රය හරියට කිව්වා. මට ඒක හොඳට මතකයි. එතකොට මට දොස්තර නෝනා ළඟට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ මේ ආශා ඔයා මැරෙනවයි කිව්වා. එතකොටත් ගිහි. මම එතකොටත් ගිහි. මම මැරෙනවයි කිව්වා. මැරෙනවයි කිව්වේ ගම මම බැලුවා මැරෙනව මෙහෙම මෙහෙම ටක් ගාලා මැරෙන්න පුළුවන්ද කියලා. මට නිකන් එක හරි පුදුමක් වගේ වුණා. මං අයිත් හැවා මම මැරෙනව එතකොට කිව්වා ඔව් කියලා. ඒ කියන්නේ අපිට ඒක හරි කෙලින් ඔක්කොම කියනවා. දීපල ලියන්න කිව්වා. ගෙදරට දාන්නන්න කිව්වා. මං හිතන්නේ මං ගෙදරට දාන්නන්නෙත් නැහැ මං දීපල ලියන්නෙත් නැහැ. මේ මං කිව්ව කාටවත් ගෙදරට කියන්න එපා. ලංකාවට කියන්න එපා. දාන්නන්න එපා. මැරෙනව නම් මැරින්තේ. හැබැයි ඇත්තටම මට මැරෙන්නේ වෙලාවේ ආසාවක් තිබෙන්නේ. හේතුව මම ධර්මයේ ම අවුරුදු ගාණක් නාස්තිකලා භාවනා කරනවා අඩුයි. මට හිතන අපරාධේ මේ කාලෙත් භාවනා කළා නම් කියලා ආයි මම දොස්තරට අණ ගියා ළඟට. මං කිව්වා ડોක්ටර් මං ඇත්තටම මැරෙනවද කියලා. එතකොට කිව්වා ඔව් ඉන්න තත්ත්වයනෝ මට නම් කියන්න බෑ. If there is a miracle you will live කිව්වා. එතකොට මම ડોක්ටර් කිව්වා ડોක්ටර් you do whatever you want from your side you give enough medicine but I'll guarantee you I am not going to die. ඔබට පුළුවන් ද ඔබ කරන්න. හැබැයි මම සහතික වෙනවා මම මැරෙන්නේ නැහැ කියලා. මං කිව්වා මම සහතික වෙනවා මම මැරෙන්නේ නැහැ කියලා. මැරෙන්නේ නැහැ කිව්වම ડોක්ටර් හිනා වුණා ඒ වෙලාවේ. දාලා මාවිට පස්සේ රෑ 3ට විතර ඔක්කොම නොසස දුවන්න පටන් ගත්තා. දුවන්න පටන් ගත්තා මං ඇහුවේ ඇයි කියලා. මගේ මේ අතේ ඇත්තටම තියෙනවා මේ තාම ලකුණු. ඒ සේලයින අපු ලකුණු එහෙම කලපාරති දෙක ඒ අතින් තමයි යව්වේ බෙහෙත් යව්වා. එපර මං ඇහුවා මේ ඇයි කියලා. එතකොට කිව්වා හට් ඇටැක් එකක් එනවා කියලා. එතකොට ડોක්ටර් ආවා. බොහොම විහාර ડોක්ටර් ආවා. ඇවිල්ලා ડોක්ටර් මං එතකොට ටිකක් හිතුවා ඇත්තටම එහෙනම් දැන් මම මැරෙලා තමයි යන්නේ මං කියලා. එපර මං ડોක්ටර් ගිහව ડોක්ටර් මං දැන් ඒ අතරතුර භාවනා කළා. භාවනා කරනකොට ඒ තිබ්බ වේදනාව හිතා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. ඒ වේදනාව මට දරුවෙක් ලැබෙනවටත් වඩා වේදනාවක්. මට විපස්සනා කරගන්නම බෑ. මම ඉතින් ડોක්ටර් කෝනේ ડોක්ටර් මට මොනවා හරි රිදෙන්න නැති වෙන්න බීතක් දෙන්න ශරීරෙ මෙච්චර කිව්වා. හා කිව්වා. වේදනාශකය. එතකොට ડોක්ටර් මට දුන්නේ ගමං ඇඟේ රිදීල මොකද දැන් මම ඇඟ බොඩි එක ඇතුලේ තමයි සාමාන්‍ය හැම වෙලාවම සිහිය තියාගෙන ඉන්නේ. එතකොට මං කරපොදේ ඒ වෙලාවෙම මට ආනාපාන වලට ගත්තා.
ආනාපානවලි මේ පස්සනාවට අරගත්තා මම මට කරන්න පුළුවන් දා භාවනාවේ කරන්න පුළුවන් උප්පරිම විදියට හිටියා. ඒ උප්පරි විදියට ඇස්සේ කරිනකොට ඊළඟ දවසේ 10 ආ මාරයි. පළවෙනි බ්ලඩ් ටෙස්ට් එකේදී නියුමෝනියා විසබීජ තිබෙන්නේ. දොස්තර ඇවිල්ලා මගෙන් අහුවා "ඔයා මොකද්ද කරේ" කියලා. මං කිව්වා මං කිව්වනේ ડોක්ටර් මම මැරෙන්නේ නැහැ කියලා. මොකද මට ඇත්තටම හැබැයි මැරේ ඒ වෙලාවේ භාවනා කරන්න ඉස්සලා අදිෂ්ඨානය කරා මම ජීවත් වුණොත් සියලුම දේ මේ සැරේ අත්හරිනවමයි. අදිෂ්ඨානය. අදිෂ්ඨානය කරා. පොරොන්දුවක් වුණා. කරා. සනීපුණාට පස්සේ මම රස්සාවෙන් ලියුමක් දීලා අත්සරලා ලංකාවට ආවා. ඇවිල්ලා නැවත ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ ගෝයන්ක මධ්‍යස්ථානවල උගන්වලා ඉන්න ගමන් තමයි මම මහන ජීවිතයට ඇතුළු වුණේ. ඒත් එක්කම 2016 වර්ෂිනේනකොට උපසම්පදාවත් ලැබනවා මේ භික්ෂුණී කුසුම අපිට අමතක කරන්න බෑ. ඔව්. කුසුම භික්ෂුණීන් වහන්සේගෙනුත් කහඳ අඹදුරු අමර බුද්ධි හාමුදුරුවන්ගෙනුත් අවසර අරගෙන උන්වහන්සේගේ උපද්‍යත්‍ය යටතේ තමයි මම පබ්බජ්ජ මහින්දාරාමේදී ලබා ගන්නේ. කුසුම භික්ෂුණීන් කියන්නේ ලෝකේ අවුරුදු 1000කට වැඩිය කාලයක් භික්ෂුණී තිබෙන්නේ නැතුණා. නමුත් කුසුම භික්ෂුණී කොරියාවට ගිහින් නැවත භික්ෂුණී ශාසනය ප්‍රතිස්ථාපනය කළා ලංකාවේ. උන්වහන්සේගේ මුල්ම ගෝලයා මමයි. ඉතින් ඒ මගේ මේ උපසම්පදාවට අපේ ගොඩාක් සංඝනායක වරුන් මහවා මේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා සෑහෙන ගොඩක් මා පෙරහැරෙන් අරන් ගිහි මගේ පබ්බජ්ජ භාවනා මේ මහාන පින්කම කරා. ඊට පස්සේ මම ගොඩාක් ධර්මයේ හැදෑරුවා, විශේෂයෙන් විනය පිටකය ඉගෙන ගත්තා. විනය පිටකය ඉගෙනගෙන ඒවා සියල්ලම හරියට පස්සේ මට උපසම්පදාව ලබා දුන්නා. නැවත මල්වතු පාර්ශවයේ අමරබුද්ධි හාමුදුරුවෝ, අස්කිරි පාර්ශවයේ ටිකට පන්නසාරි, ඒ ස්වාමීන් වහන්සේලාගේ යටතේත් මහානායක මහන්සියලත් වැඩියා. ඒ මහානායක වහන්සේලා සියලු දෙනාගේ ඇති ඉතාම සන්තෝෂිතින ඉතාම සාර්ථක උපසම්පදාවක් මට ලබා දුන්නා. දම්බදින්නා භික්ෂුණීන් වහන්සේ කියන්නේ කිසිම දිනක මේ විදිහට මේ රූපවාහිනියකට ඇවිල්ලා මෙහෙම කතා බහ කරපු කෙනෙක් නෙවෙයි. ඒ තරමට භික්ෂුණීන් වහන්සේ බොහෝම ශ්‍රද්ධා සම්පන්නව මේ ජීවිත කාලය ගත කරපු කෙනෙක්. හැබැයි මේ ජාතක රූපවාහිනිය කරපු ඉල්ලීම මේ වෙසක් සමයේ හරි මම මගේ අදහස් බෙදා ගන්න ඕනේ, අනිත් අපේ මේ ඉන්න අපේ ගෘහණියන්ට හොඳ වැදගත් දෙයක් මට දෙන්න පුළුවන් නම් මම ඒක බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කියපු නිසා අද මේ අපේ මැදිරියට වැඩම කළේ. ඒ නිසාම අපි දැනගන්න ඕනේ දහම් කරුණු කීපෙකුත් තියෙනවා. මේ ගෘහ ජීවිතයයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගිහි ජීවිතයේ ඉන්නකොට අපිට මේ වගේ දේවල් කරන්න ටිකක් අපහසුයි කියලානේ. අල්පේච්ඡත්වය කියන දේ කොහොමද අපි ප්‍රගුණ කරන්න ඕනේ ගිහි ජීවිතයේ ඉද්දී? දැන් භාවනා කරනවා කියන්නේ ඉඳගෙනම භාවනා කිරීමක් නෙමෙයි. හැම ඉරියව්වෙම සතිපට්ඨානෙම දෙන්නත් පෙන්නුම් කරලා තිනවා අපි භාවනා කරන්න ඕන. ඉතින් දැන් අපි ගෘහණියක් හැටියට අනිත් එක දැන් බලන්න හැම සියලු දෙනාම රස්සාවට යනකොටත් එක එක ඉරියව්වෙන් ඉන්නේ. එතකොට මේ ඉරියව්වෙන් භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඉඳගෙන භාවනා කරන එකත් අවශ්‍යයි. නමුත් අනිත් ඉරියව්වල භාවනා කිරීමත් අවශ්‍යයි. දැන් ඒ භාවනා කරන්නේ කොහොමද? සිහිය හැම වෙලාවම සිහිය පිහිටගෙන ඉන්න ඕන. දැන් අපිට මානසිකාරය. අන්න හරි. දැන් යෝනිසෝ මානසිකාරය කියන්නේ මොකද්ද? දැන් යෝනිය කියන්නේ මොකද්ද? උපන් තැන. මානසිකාරය කියන්නේ මනසින් හොඳට බලනවා. දැන් අපිට දැන් මොකද්ද වෙන්නේ? කෙලස් එනවා. කෙලස් ආවා මොකද කරන්නේ? අපිට සිහිය නැහැ. අපි කෑ ගහනවා. තරහ ගියොත් කෑ ගහනවා. හරිද? අපි සිහිය භාවිතා කරන්නෙම නැහැ. අපි කළ යුත්තේ සිහියේ යෝනිසි මනසකාරයේ සිටිය යුතුයි. මම පොඩි දෙයක් කියන්න. දැන් දුව ඇස් පොඩ්ඩක් වහගන්න. දැන් ඕගලන්ට ඔක්කොම ඇස් වහගන්න ටික වෙලාවක්. දැන් හිතට මුකුත්ම ගන්න එපා. මුකුත් හිතන්න එපා. හැබැයි ඇස් දෙක වහගෙන හිතට කිසිම අරමුණක් ගන්න නැතුව දැන් තරහ ගන්න. තරහ ගන්න. තරහ ගන්න.
දැන් හිමීට ඇස් අරින්න. දැන් තරහ ගියාද? නෑ. ඇයි? අරමුණක් නෑ. දැන් අපි තේරුම් ගන්න ඕන මේ අනුශය ක්ලේශ කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ භවය ගෙනියන භව සංඛාරයක්. සංඛාර වර්ග තියෙනවා. සමහර සංඛාර වතුරේ ඇඳ වගේ. සමහර සංඛාර මුහුදු වෙරළ ඇඳ වගේ. සමහර සංඛාර ගලේ කෙටුව වගේ. මේව තමයි භවයක් ගෙනියන්නේ. මේව තමයි අනුශය ක්ලේශ වෙන්නේ. අපි බලන්න නිකාන් ඉන්නකොට නිකන් හරියට පයිප්පයක් ලීක් වෙනවා වගේ මනසට කීක සිතුවිලි එනවා. ඔන්න ඔතනදී ද්වේෂ සංඛාරයක් මනසට ආවනම් අර කාන්තමක් වගේ අපේ සිහිය නැති වෙලා අර ද්වේෂ සංඛාරය අල්ලගෙන අපි සිතුවිලි ගොඩ නගනවා. ඒකට කියනවා පපංචය. ඉතින් පපංච කරනවා. හරිද? දැන් ඒක තමයි අපිට වෙන්නේ. එතකොට මේ ඊට පස්සේ නිකන් ලැබුගින්නක් වගේ එකපාර සද්ද කරගෙන රණ්ඩු වෙලා මුළු දේම විනාශ කරලා දානවා. එහෙම නැත්නම් බලන්න ගිනි ගොඩ ඇතුලේ තියෙන ගිනි පුපුරක් උඩට ආවා වගේ ඒ මොහොත් එක අපේ පිච්චිලා විනාශ කරලා දාලා යනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. අපේම සිතුවිලි අතීතයේ හරි අනාගතයට හරි දාලා අපිමයි මේක ගිනි තියාගන්න. වෙන කවුරුත් නෙමෙයි දැන් මේක කරේ. තමන්ම තමයි තමන්ගේ තමාව ගිනි තියාගන්නවා. ඒ කියන්නේ අපේ මේ තියෙන තෘෂ්ණාව නිසා තමයි මේක වෙන්නේ. අපිට තේරෙන්නේ අපි මේ ඉන්නේ හරියට කාන්තාරයක කරත්තයක් එරුණාම අපේ ජීවිතයේ මේ කරත්තේ කියලා හිතන්න. අපි කාන්තාරයක අපි ඔක්කොම එරිලා ඉන්නේ. කෙලෙස් වල එරිලා. හරිද? නමුත් ඥානවන්තය ආර්ය අෂ්ටාංග මාර්ගය යන කෙනා එයා නිවන දකිනවා. හිතන්න ෂභූමියක් දකිනවා. ඒ ඥානවන්ත කෙනා කරන්නේ කරත්තේ කොහොම හරි තල්ලු කරලා ශභූමියට ගෙනියනවා. අන්න ඒ වගේ තමයි අපි අපේ ජීවිතය ගැන හිතන්න උනා. මේ ඉරිලා ඉන්නේ කාන්තාරේ කොහොම හරි තල්ලු කරගෙන යන්න ඕන කොතනටද අපි? නිවනට. නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි යන්න ඕන. අපිට මේ ඔක්කොම කරන්න බැරි මේ තෘෂ්ණාව නිසා. අය මම පුතාර උදාහරණයක් කියන්නම් දූ. මිනිස්සයා කියන්නේ කවුද? මනසින් උසස් කියලානේ අපි හිතන්නේ. නමුත් ඇත්තම මිනිස්සයා මොකද්ද උදේ ඉඳන් කරන්නේ? බෙදනවා. දැන් මං හැවුවොත් තරහ වෙන්න එපා. දුවගෙන් හැවුවොත් දැන් ඔන්න ඇඳුම මේ සාරිය උනත් ගන්නකොට හිතනවා අද මම මේ සාරිය අඳින්නද අනිත් සාරිය අඳින්නද තව සාරියක් අඳින්නද කියලා හිතනවා. තෝරනවා. ඒ තෝරන හැම පාරම මොකද්ද වෙන්නේ? තෘෂ්ණාවක් ඉන්නවා. දැන් අපි චූටි දුවෙක් පුතෙක් බලන්න. බෑග් එකක් ගන්න ගියොත් මේ බෑග් එකට වඩා අනිත් බෑග් එක හොඳයි. මේ බෑග් එකට වඩා අනිත් බෑග් එක හොඳයි. මොකද එතන වෙන්නේ? තෘෂ්ණාව ගොඩ නගනවා. අපිට ලද දෙයින් අපි සතුටු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ගොඩක් කලාවට අපි තවත් කෙනෙක් දිහා දැන් කතා කරන්න හරි තව අලුතෙන් කෙනෙක් හම්බෙනවා නම් හරි අපි ගොඩක් කලාවට මේ පුද්ගලයා ගැන වෙනම චිත්‍රයක් මවාගෙන අපිට ඕන විදිහට ඔහු රාමු කරගන්නවා. අන්න ඒක. ඒක තමයි අපි තියෙන ලොකුම තව වරදක් පුතා. අපි කරන්නේ දු හැම වෙලාවම රාමුවක් හදලා අපිට ඒ විදිහට දේවල් බලාපොරොත්තු වෙනවා. පවුලකුණත් එහෙමයි. සමහරවිට අම්මා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මහත්තයා නෝනගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙම නෝනා කෙනෙක් තමයි මට ඉන්නේ. එහෙම නෙමෙයි. තමාගේ ලැබෙන දේ ඒ විදිහට අපි බාර ගන්න පුළුවන් දෙන්න. මොකද අපි දැනගන්න ඕන මේ හැම දෙයක්ම අපිට ඕන විදිහට තියෙන්නේ. මේ ඔක්කොම අනිත්‍යයි කියන දේ අපිට තේරුම් ගන්න ඕන. ඉතින් අපිට ඕන විදිහට මේවා තියෙන්නේ. අනිත් එක තමයි අපි ගොඩාක් කරන්නේ අපේ ජීවිතේ රැට් රේස් එකක්. එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා. පුදුමාකාර එකතු කිරීම. අල්ලපු ගෙදර එක්කෙනාට තියෙනවා නම් මටත් ඕන. ඔව්. ඒක. අනිත් එක අපි ඊට පස්සේ සුද්ධ කරනවා. එළියේ තියෙන දේවල් හැම දෙයක්ම සුද්ධ කරනවා. හැබැයි ඇතුලේ තියෙන දේවල් සුද්ධ කරන්නෙම නෑ. මොකක්ද ඇතුළ? අපේ මේ කය බඹයක් වගේ කය සුද්ධ කරන්නෙම නෑ. ඒක අපි කළ යුතුයි. අනිවාර්යෙන්ම මේ දාන ශීල නික්කම්ම ප්‍රඥා වීර්ය කන්ති සච්ච අරියට්ටාන එතකොට මෙත්තා උපේකා මේ දස පාරමිතා පාරමිතා පුරාගෙන 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 දැන් අපි කොච්චර දුර යන්න ඕනේද? අපි එතනින් එහාට ගියාට පස්සේ තව ජීවිතේ අපිට කොහෙන්ද අපි කෙලවර කරගන්නේ? මේක තමයි අපිට තියෙන ප්‍රශ්න. මොකද හැමෝම හිතනවා අපිට තරම් ප්‍රශ්න නැහැ කාටවත්. මේ ප්‍රශ්න මැද්දේ අපි කොහොමද කෙලවර වෙන්නේ? මං කිව්වා වගේ පුතා මේ දුව අපි ප්‍රශ්න අපිමයි හදාගන්නේ. වෙන කවුරුත් නෙමේ හදාන්නේ. ඇයි? අපේ උදේ ඉඳන් අපි කරන්නේ අනිත් දේ ගැන හිත හිත ඉන්නවා.
අරයා මට මේක කරා මෙයා මට මේක කරා හැබැයි තමා කරා කරන දේ වැරද්ද තමාට පේන්නේ නැහැ හරි අනිත් එක තමයි අපිට හැමෝටම මේ පාරමිතා 10 නම් පුරව ගන්න පුළුවන් දාන පාරමිතා සත්‍ය පාරමිතා ඇත්ත කතා කරන එක අදිෂ්ඨාන පාරමිතා වීරිය නේ නෙක්ඛම්ම කියන දේ අපිට පාන්සල් යන්න පුළුවන් පොයට ගිහින් සිල් ගන්නවා ඒ කියන්නේ අඩුවානේ පොඩියෙන් හරි කරන එහෙම බැරනෝ තමාගේ ගෙදරම කාමරයක අනිද්දේවල් අත්හැරලා තමයි භාවනා කරන්න පුළුවන් මේ පාරමිතා ටික පුරව ගන්න ඕන මේක හරි අවශ්‍යයි මොකද මේක දීර්ඝ ගමනක් මේ දීර්ඝ ගමට මේ ජාස් 10 නේ මේ පාරමිතා 10 පුරව ගන්න ඕන අපි අනිත් එක තව ලේසිම දේ තමයි පන්සිල් පද පහ පුරව මේ කරන්න පුළුවන් හරියට පුළුවන් තමාට කරන්නම පුළුවන් මේ අපිට කොහොමනත් මේ අතරින් නැතුව අල්ලගෙන ඉන්න කිව්ව මේ පැයේ විනාඩි 2ක් ඉතුරුලා තියෙන අවසන් වශයෙන් අපිට කමටහනක් දෙන්න පුළුවන් නම් හරි මම කැම මම දින කමටහන් වලින් විශේෂයෙන්ම විදේශ අයත් ලංකාව අයත් බොහොම කැමති පොඩි ළමයිනොත් ඉස්කෝලවලම උගන්නනකොට කැමතිම දේ තමයි මේ කර්ණීය මිත්‍ති කමටහන කර්ණීය මිත්‍ති සූත්‍රේ කමටහන දැන් කර්ණීය මිත්‍ති සූත්‍රේ මම බොහොම සාරාංශයෙන් කියන්නේ අපිට පොඩි වෙලාවක් තියෙන නිසා මේ කර්ණීය මිත්‍ති සූත්‍රේ සාරාංශයෙන් කියන්නේ හිත පිරිසිදුව තියාගන්න අකුසල් නැති කරගන්න කුසල් වඩන්න හිත පිරිසිදුව තියාගන්න අල්පේක්ෂ ජීවිතයකට පුරුදු වෙන්න ලද දේෙන් සතුටු වෙන්න හැබැයි මේ පිරිසිදු කරගත්ත මේ මුරුදු සිත හොඳ සිත කොහොමද ආරක්ෂා කරන්නේ අම්මා කෙනෙක් තමාගේ එකම දරුවා ආරක්ෂා කරනවා වගේ අපිට මේ තියෙන මේ පිරිසිදු සිත ආරක්ෂා කරලා කරන්න කියන්නේ මෙච්චරයි දස දිශාවට උඩ යට උතුරු දකුණු ඒ සියලුම දිශාවල් වලට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා සියලු සත්වයෝ සුවපත්ත්වා සියලු සත්වයෝ සුවපත්ත්වා කියලා මුළු වෙලාවම මනස තියාගෙන ඉන්න කෙනා. ඒතකොට තමාගේ මනස මොනවාගේ මනසක්ද? වෛරනේ සතුරුනේ ඉතා පිරිසිදු මනසකින් තමයි කරන්නේ මම ඒ චුට්ටක් භාවනාව දැන් දෙන්නම් අපි සියලු දෙනාම දැන් භාවනා කරමු චුට්ටක් වෙනවා හැම දෙනාම කෙලින් ඉඳ ගන්න තුනටිය බෙල්ල කෙලින් තියා ගන්න මං ගාථාවක් කියනවා ඒ ගාථාව හොඳට හිතේ මතක තියා ගන්න ඒ ගාථාව හැම වෙලාවම තමා හැම මොහොතෙම කියන්න පුරුදු වෙන්න උද්ධං ආදෝච තිරියංච අසම්බාදං අවීරං අසපත්තං සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා උද්ධං ආදෝච තිරියංච අසම්බාදං අවීරං අසපත්තං සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා අඳුරු කාමරයක් එළිය කළා වගේ සෑම දිශාවටම තමාගේ මෙත් සිත් පතුරවන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 2563 වෙනි මේ වෛශාඛ මංගල්‍යයේදී ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන් හොඳම දේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා අපි බොහොම ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ ස්ථානයට වැඩමවා වදාළ ඔලබොඩුව ආයක්ෂේමා භවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිනි පූජ්‍ය කෝට්ටේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ ඔබ වහන්සේට අපගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අද සිකුරාදා නුගසවනට මේ විදිහට අපේ ඉල්ලී මහක දන්නතුව ආවට ඉතින් වැඩම කිරීම පිළිබඳව අපි බොහොම ගෞරව සම්පයුක්තව යලි යලිත් නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා